මෙවරජන අධිපති වරණය සඳහා ඔක්තෝම්බර් 7 වනදා වන විට ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනෙක් නාම යෝජනා බාර දීලා තිබුණා. ඉතින් මේ 35 දෙනාගෙන්ම අපි දන්නේ අපි දැකලා තියෙන කීප දෙනෙක් විතරයි. එහෙම තත්ත්වයක් තියෙද්දී අපි කල්පනා කරනවා ජනාධිපති වෙන්න බැරි බව දැන දැනත් ඇයි මෙයාලා අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ 35 දෙනාගෙන් ජනාධිපති වෙන්න එක්කෙනයි. එතකොට ඉතිරි වෙන 34 දෙනාටම මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ ගැන දෙරණ නාලිකාව සමග කළ සාකච්ඡාවකදී පෙෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙටියාරච්චි මහතා මෙසේ පැහැදිලි කිරීමක් කරා. ජනාධිපතිවරණයට අපේක්ෂකත්වයේ ලැබූ සැනින් ඔහුට හෝ ඇයට නිදහස් මාධ්‍ය කාලයක් ජාතික රූපවාහිනී සේවය සහ ගුවන් විදුලිය ලැබෙනවා. ඒ හරහා සෑම අපේක්ෂකයෙකුටම සමාන ගුවන් කාලයක් වෙන් කරන්නට මැතිවරණ කොමිෂන සභාව ක්‍රියා කරනවා. ඒ වගේම නිදහස් තැපැල් පහසුකම් ලැබෙනවා. ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට මැතිවරණ දිනයේදී යාමට සහ කාර්යාල පවත්වාගෙන යාමටත් ඊට අදාළ ප්‍රචාරක කටයුතු කරගෙන යාමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම සෑම අපේක්ෂකයෙකුටම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට යන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අපේක්ෂකයින් වෙනත් ප්‍රධාන තලයේ අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම. ඒ කියන්නේ තමන්ට හිමිවන ඉහත කී වරප්‍රසාද සියල්ල වෙනත් ප්‍රධාන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවීම සඳහා පාවිච්චි කිරීම හරහා මැතිවරණය අවසන් වුණාම අදාළ අපේක්ෂකයා ජයග්‍රහණය කරොත් ඔවුන් හරහා දේශපාලන වාසි ලබා ගන්න පුළුවන්. ආයතනවල ප්‍රධාන භූමිකා සභාපති තනතුරු ඒ අතර ප්‍රධානයි. තවද විදේශගත වීම වලදී රටේ ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට තමයි ඔවුන් ඉදිරිපත් වෙන්නේ. ඒ හරහාත් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් හිමිවනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.